අයිබවන් පුංචි යාළුවනේ, ඔන්න අදත් මම ඔයාලා ලස්සන නිර්මාණයක් කරගෙන ආවා. මම නිර්මාණ කරන්න ඉස්සෙල්ලා මුලින්ම ඔයාලට ස්තුතිවන්ත වෙනවා. ඔයාලා මගේ පළවෙනි වීඩියෝ බලලා subscribe කරලා ඒක නැරඹුවට. හොඳයි, අපි අද නිර්මාණ කරන්න යන්නේ පරණ ටී-ෂර්ට් එකකින්. පරණ ටී-ෂර්ට් එකට අලුත් භාග ගේන්නයි අපි මේ යන්නේ. කියන්නේ ටී-ෂර්ට් එකේ ලස්සන වැඩක් කරන්න යන්නේ. අපේ අම්ම කොලෙන් බණ්ඩක්ක ගෙනාවා. ඒ බණ්ඩක්ක වලිනුයි මේ වැඩේ කරන්නේ. අපිට ඕන වෙනවා ඒකට ෆැබ්‍රික් පේන්ට්, ඒ වගේම පුංචි බණ්ඩක්ක කරල්, බ්ලිට් අවුට්ලයින්, සුදු ප්ලේන් ටී-ෂර්ට් එක, පින්සල්, පේපර් කට එක, ඒ වගේම අපි ටී-ෂර්ට් එක තියාගන්න පොඩි ටිෂ් ෆෝම් කැබැල්ලක් ගන්නවා. හොඳයි, එහෙනම් දැන් අපි වැඩේ පටන් ගමු. මුලින්ම අපි අපේ ටී-ෂර්ට් එකේ ලස්සන්ට පොඩි පොටුවක් ඇඳ ගන්නවා. ඒ කියන්නේ රෙඩි. මේ බලන්න මං ඒක ඇඳා. හරි, අපි මුලින්ම කොටුවක් ඇඳ ගන්නවා. ඒ කියන්නේ පොඩි පෙට්ටියක් වගේ එකක් මේ මං ඇඳලා තියෙන්නේ. ඊට පස්සේ පුංචි මාක් ටිකක් තියාගන්නවා අපේ මල් වැටෙන තැන් වලට. අපිට එන්න මල් ලොකු කරන්න ඕන වෙන හින්දා එන්න පළතර ලොකු වෙනකොට, ඒ කියන්නේ මල් ලොකු වෙනකොට පළතර පොඩ්ඩක් වැටියෙන් තියාගන්න වෙනවා. ඔන්න මම මාක් කරා. පළවෙනාම දෙහින්දා මං ටිකක් මාක් කරන්නම්. ඔයාලා ඔයාලේ සම්පූර්ණ ටී-ෂර්ට් එකේ මාක් කරගන්න. ඔන්න අම්මගේ එක මාක් කරා. එහෙනම් දැන් අපි වැඩේ පටන් ගමු. අපිට බණ්ඩක්ක කරල් අපි මුලින්ම ගන්නේ චූටි චූටි වැටෙන ඒවානේ. හොඳයි පුංචි යාළුවනේ, අපි දැන් ටී-ෂර්ට් එකකටනේ මේක් කරන්න යන්නේ. ඒකෙහින්දා අපි ටී-ෂර්ට් එක යටින් තියාගන්න ඕනේ. මෙන්න මේ වගේ ඉටිකොල කැබැල්ලක් තිබ්බ පුංචි ඩිජි ෆෝම් කවර් එක. ඒ කියන්නේ ඩිජි ෆෝම් කැබැල්ලක්. ඒක තියලා අපි තම්පින් හරි, ඒ කියන්නේ පොඩි පින් හරි, නැත්තම් යතුරු කටු හරි ගහගන්න ඕනේ. මොකද නැත්තම් ඉටිකොලේ විස්සන්න පුළුවන්, කැහෙල්ලෙන්න පුළුවන්. හොඳට මේක ඇදලා ගහගන්න ඕන. මං ගහනවා බලන්නකෝ. මං භාවිත කරන්නේ යතුරු කටු. ඔයාලා යතුරු කටු වගේ තියුණු දේවල් භාවිත කරනකොට පොඩ්ඩක් වැඩිහිටි එක්කේ උපදෙස් නැත්තම් වැඩිහිටි එක්කෙන් උදව් ගන්න. ඒ වගේම දැන් අපි මේ බණ්ඩක කඩලා පේපර් කටයකින් හරි නැත්තම් පොඩි පිහියකින් කපන්නේ. දැන් මං කපාගත්තා. මේ තියන්නේ කපාගත්ත බණ්ඩක කරල්. මේ තියෙන්නේ ප්‍රමාණය වෙනස් කරමින් කපාගත්ත බණ්ඩක්ක කරල්. ඔයාලට පේනව නේද? හොඳයි. ඔන්න අපි දැන් මුලින්ම පුංචි පුංචි ඒවායින් පටන් ගන්න. හරි. ඔන්න යාළුවනේ අපි ලස්සන පාට අරගන්න ඕනේ. වැඩිය පාට ගන්න හොඳ නැහැ. අපි දැන් පාටික පාට කරන්න ඉස්සෙල්ලා, ඒ කියන්නේ පොඩි ටී-ෂර්ට් එකේ තියාගන්න යන්න ඉස්සෙල්ලා අපේ මේ බණ්ඩක්ක කඩලේ තියෙන තින්ත දෙපාරක් තුන් පාරක් මේකේ ගහලා තමයි ගන්න ඕනේ. ඔයාලට පේනව නේද මං එහෙම ගහපු විදිහ? අපි දැන් මුලින්ම මෙතනින් පටන් අරන් ලස්සන්ට එහෙම තියන් යමු. පාට පොඩ්ඩයි අපි අරගන්නේ. ඒ අරගත්ත පාටත් අර විදිහට තියලා තමයි අපි ගන්න ඕනේ. ඔයාලට පේනව නේද? හරි. ඔන්න මන් මල් තව කීපයක් විතර තියනවා. මන් වැඩිය තින්තවර ගන්න. එකපාරක් දෙපාරක් විතර අරකේ තියලා විතර වැදෙනවදයි කියලා බලලා තමයි ලස්සන්ට මෙන් ගහන්නේ. ඔන්න එක පාට අපි මික්ස් කර කර තමයි ගන්න. මේ බලන්න මන් මේ පාර ගන්න වෙන පාටක්. ළඟ පාර තව පාටක් මං ගන්නවා. බලන්නක මගේ පාට පාට ආවනේ. ඔයාලගේකෙත් ඒ වගේ පාට මික්ස් කරලා ගන්න පුළුවන්. මම දැන් එක එක පාට ගන්නවා. එකම පාට ගන්න නෑනේ. බලන්න. පාට දෙකක් මික්ස් කරලා ගන්නත් පුළුවන් අපට. ඔන්න
දැන් අපි ටිකක් දුර යනකොට ඊට වඩා ටිකක් ලොකු බණ්ඩක් කඩලා කියන්නේ මේ සයිස් වගේ තියෙන එක ගන්නවා. අන්න. කරගෙන එවයි ඇට පොඩ්ඩක් අපි පස්සට කරගන්න ඕනේ. හරි. අන්න අපි ගත්තේ නැති පාටත් ගන්න ඕනේ. මන් දැන් අර ලොකු ටිකක් ලොකු එක අරගත්තා. දැක්කනේ. එන්න එන්න මල් වැටෙනකොට ලොකු ලොකු වෙනවනේ. පුංචි යාළුවනේ මම කාලමේලාව මද හින්දා ටක් ගාලා කරගෙන යන්න. පුංචි යාළුවෝ ඉවසීමෙන් හිමීට හිමීට කරගෙන යන්න ඕනේ. නැත්තම් ඔයාලා මේ ලස්සන ටී ෂර්ට් එක කැත වෙන්න පුළුවන්. මේ බලන්න මම පාට දෙකක් මික්ස් කරලත් ගත්තා. ආ අන්න එන්න එන්න වැඩි වෙනකොට දැන් ලස්සනයි නේද? යාළුවෝ කැමතිනේ තමන්ගේ ටී ෂර්ට් ලස්සන කරගන්න. ඒකින්ද යාළුවෝ තව තව ලස්සන පාට එහෙම දාගන්න. ඒ කියන්නේ තද නිල් වගේ. එන්න මං තද නිල් පොඩ්ඩකුත් පැත්තකින් දාගන්නවා. පුංචි යාළුවනේ මට කාල වේලාව මදි හින්දා මම මෙන්න මේක ගහගත්තා. දැන් අපිට තියෙන්නේ කොටුව පාට කරන විදිය. බලන්න දැන් කොටුව අපි ඉස්සරහ කොටස ලානිල් පාටින් ගා ගන්න ඕනේ. මේ තියෙන්නේ ලානිල් පාටි. මොකද ඉස්සරහ කොටුවට එළිය වැටෙනකොට ඒක ලානිල්නේ. හරි. අන්න මං ලානිල් ගෑවා. දැන් තියන්නේ අපිට තද නිල් ගන්න. පුංචි යාළුවනේ ඔයාලට මේක මෙහෙම ගා ගන්න බැරි නම් වැඩිහිටියෙක්ගෙන් පොඩි උදව්වක් ගන්න හොඳද? මොකද ඔයාලයි ලස්සන ටී ෂර්ට් එක මෙච්චර වෙලා ලස්සනට කරගෙන ආවිල්ලා මේ පෙට්ටිය ගන්නකොට වැඩදුනෝතින් ටී ෂර්ට් එක කැත වෙන්න පුළුවන්. හරි. මං ඔන්න ලානිලුයි තද නිලුයි ගාගත්තා. දැන් ඉතින් අපිට තියෙන්නේ ග්ලිට් අවුට් ලයින් වල වැඩේ තමයි. මෙන්න තියෙනවා මං අද පවිච්චියට ගන්න ග්ලිට් අවුට් ලයින්. අපි මේකේ මොන පාටද ගන්නේ? මං ග්ලිට් අවුට් ලයින් පාට දෙකම ගන්නවා. මං පාට දෙකක් ගත්තට පුංචි යාළුවන්ට පුළුවන් පාට ගොඩාක් ගන්න. ඒ කියන්නේ ලස්සන පාට. මං පෙට්ටියේ කළු පාටින් ගන්න. ඔයාලා කැමති කැමති පාටකින් ගන්න හොඳේ. මම මගේ මේ පෙට්ටිය කළු වලින් ගන්නෑ. පුංචි යාළුවනේ ඔයාලට ග්ලිට් අවුට් ලයින් එක පාවිච්චි කරන්න අමාරු නම් වැඩිහිටියෙක්ගෙන් පොඩි උපදෙසක් එහෙම ගන්න හොඳේ. දව්වක් උපදෙසක්. මොකද වැඩිහිටියෝනේ අපට උදව් කරන්න ඉන්නේ. හරි. මම පෙට්ටිය නම් ලස්සනට ග්ලිට් අවුට් ලයින් වලින් මේම කරා. ඒ කියන්නේ ග්ලිට් අවුට් ලයින් වලින් නැන්දා. දැන් අපිට තියන්නේ අපේ මේ මේවා. ඒවයි අපි මෙහෙම හිමීට වටේට ඇඳගමු. ග්ලිට් අවුට් ලයින් එකෙන් හිමීට පරිස්සමට වැඩේ කරන්න ඕනේ. මොකද මේවා මේ පාර චූටීනේ. කාල වේලාව මද හින්දා මං ඉක්මනට කරගෙන යනවා. ඒ වුණාට මගේ පුංචි යාළුවෝ නම් හිමීට ඉවසීමෙන් මේක කරන්න හොඳේ. වේලුනාට පස්සේ තමයි පුංචි යාළුවනේ මේක දිලිසෙන්න ගන්නෙ. මන්නම් මගේ වැඩි ඉවර කර කර ඉන්නේ. ඔයාලා මම වගේ ඉක්මනට කරගන්න. හැබැයි ඔයාලා පරිස්සමෙන් හොඳද? මොකද මේ ටී ෂර්ට් එකේ ග්ලිට් අවුට් ලයින් ගෑවෙන්න පුළුවන්නේ. ඒකයි. ඔන්න මම මගේ වැඩේ ඉවර කරා. දැන් මගේ ටී ෂර්ට් එක දිලිසෙන්නේ නැති වුණාට මේක වේලුණාට පස්සේ දිලිසෙවි. නෑ මම මගේ වැඩේ කරා. හරි. බලන්න මගේ ටී ෂර්ට් එක ලස්සනයි නේද? පුංචි පෙට්ටියකින් මල් වැටෙනවා වගේනේ. යාළුවනේ දැන් අපි මේක වේලෙන්න තියන්න ඕනේ. එදා මං කිව්වා වගේ මේක වේලෙන්න නම් විනාඩි 30ක් 40ක් විතර යන්න පුළුවන්. එහෙනම්
අපි තව විනාඩි 30කින් විතර හම්බ වෙමු. එහෙනම් එතකන් ඔයාලා ඔන්න ඉන්න. මෙන්න පුංචි යාළුවනේ මගේ නිර්මාණය. ඒක දැන් වේලිලා. මම ඔන්න ආලට ඇඳලාත් එන්නවා. ඔයාලගේ නිර්මාණය මේ වගේ ලස්සනට ඒවි. එහෙනම් පුංචි යාළුවනේ අපි ඊළඟ දවසේ මේ වගේ ලස්සන නිර්මාණයකින් හම්බ වෙමු. ඒ වගේම ඔයාලා මට කැමති නම් මගේ channel එක subscribe කරන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.